මොළු සුබ දාසනක් කිය ප්‍රාර්ථනා කර ලැබුණා මේ ශුද්ධ සතියේ පළමුණ දවසේ අපි දෙවියන් වහන්සේගේ පාමුල එකතු වෙනවා මේ ශුද්ධ සතියේ එකතු වෙන දවසේ මම ඔබගේ කල්පනාවට යොමු කරන්න කැමති යේසුස් වහන්සේ ගෙත්සමනේ කරන ලද යාඥාවේ යම් කොටස් කීපයක් ඔබගේ කල්පනාව සඳහා මා යොමු කරන්න කැමති යේසුස් වහන්සේ ගෙත්සමනේදී කරපු යාඥාවේදී උන්වහන්සේ කියනවා නම ගෝලයන් නමතා මාත් එක්ක මේ අවස්ථාවේදී යාඥා කරන පිණිස එන්න කියා. යේසුස් වහන්සේ මේ ගෙත්සමන වේනේදී කරපු යාඥාව තමයි උන්වහන්සේ කියනවා පියාණෙනි කැමතිසේක් නම් මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබ කැමති ලෙස වේවායි යාඥා කරා. යේසුස් වහන්සේ ගෙත්සමනේදී කරන ලද යාඥාව මෙයයි. එනම් යේසුස් වහන්සේ දැනගෙන හිටියා මේ ගෙත්සමන වේනට යනකොට උන්වහන්සේට සුවිශේෂී කාර්යයකට එකතු වෙන්න තිබෙන බව. ඒ උන්වහන්සේ දැනගෙන සිටියා මේ කුසලාණය එතුමාණන් දැරීමට අත්‍යවශ්‍ය බව. ප්‍රේමවන්තේනි මේ ශුද්ධ සත්‍ය පළවෙනි දවසේ මම ඔබව යොමු කරන්න කැමති යේසුස් වහන්සේ කරා වූ ඒ පළමු වන යාඥාවට. යේසුස් වහන්සේ කුරුසියේ ගමන් මාර්ගයේදී උන්වහන්සේට මේ කුසලාන පහ කිරීම ඉතාම අපහසු බව උන්වහන්සේ දැනගෙන සිටියා. ඉතින් මේ කුසලාන පහ කරන්න යනකොට මේ කුසලානේ දරා ගන්න යනකොට උන්වහන්සේ කියනවා තමන්ගේ ගෝලයන්ට මේ අවස්ථාවේදී ඇවිල්ලා එතුමාණන් එක්ක මේ වෙලාව ගත කරන්න කියලා. ඉතින් අපි දකිනවා පේදුරු ජාකොබ් ජොහාන් යේසුස් වහන්සේට වඩා සුවඳ පිටේ කියලා බයිබලයේ අපිට ප්‍රකාශ කරනවා. ඔවුන් යේසුස් වහන්සේත් එක්ක මේ ගෙත්සමනේ වියනේ තවත් ගෝලයන් හිටියා. මෙමුන් තුදෙනාට කියනවා ටිකක් ළඟට ඇවිල්ලා උන්වහන්සේත් එක්ක මේ කාලය ගත කරන්න කියලා. යේසුස් වහන්සේ මෙතන සඳහන් කරනවා මුනින් තලා වැටිලා දෙවන් වහන්සේගේ අභියස අධ්‍යක්ෂය කියලා. ඉතින් ප්‍රේමවන්තේනි අපිට මතක් කරන දේ තමයි උන්වහන්සේ මේ කුසලානය පහ කරන්න යනකොට උන්වහන්සේ විශේෂයෙන් උන්වහන්සේ ගාව තිබුච්ච ප්‍රධානතම දේ තමයි කරේ යාඥාව. දැන් අපි මේ ගත කරන කාලේ මිසුද සත්‍ය අපි අතුල් වෙනකොට අපේ යාඥාව මොකක්ද? අපේ කුසලාන මොනවාද? අපි දරාගෙන ඉවර තියෙන කුසලාන මොන වගේද? මම ඔබ යොමු කරන්න කැමති ඔබ ඔබගේ ජීවිතේ මේ ශුද්ධ සත්‍ය ගමන් කරනකොට ඔබ ගාව තිබෙන කුසලාන දෙවියන් වහන්සේගේ පාමුල තබන්න ඔබ සූදානම්. ඒ වගේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ ලෝකෙට එවන්නේ අපගේ පාපය උදෙසා කුරුසියක පූජා වෙන්න. මේ කුරුසියක පූජා වීම යන ගමනේදී යේසුස් වහන්සේ කියනවා ස්වාමිනී මේ ඔබ වහන්සේගේ කැමැත්ත. ප්‍රේමන්තේනි මේ ශුද්ධ සතියේදී අපි එකතු වෙනකොට මතක තබා ගනිමු අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න මේ පොළොවට හැමිනිය අය බව. දැන් පොළොවේ අපිට කරන්න තිබෙන කාර්යයන් බොහොමයක් තිබෙනවා. ඒ අතරින් උන්වහන්සේ අපිට කියන්නේ අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස මේ ලෝකයට ආවා කියලා. ඉතින් ප්‍රේමන්තේනි දෙවනුව මම ඔබට කතා කරන්න කැමතියි. ඔබ උන්වහන්සේගේ කැමැත්ත මේ සතිය පුරාවට ඉටු කරන්න සූදානමින් ඔබ ඉන්නවාද කියලා. ඒ වගේම අපි දකිනවා යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට කිව්වා මේ වෙලාවේ එතුමාණන් එක්ක යාඥාවේ ඔසවාසරෙන්න කියලා. මේ ශුද්ධ සතිය යනකොට ඔබ ප්‍රශ්න තුල ගැටලු තුල බාධකයන් තුල ඔබ යනවා ඇති. ඒ වගේම ඔබගේ මිත්‍රයන් ගමන් කරනවා ඇති. ඔබේ ළඟ ඉන්න අය මේ අවස්ථාවන් තුලින් ගමන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ මතක තබා ගන්න ඔවුනට ඔබෙන් තිබෙන දායකත්වය මොන වගේද කියලා. සමහර විට ඔබේ කුසලාන්‍ය දරා ගන්න ඔබ ගාව කවුරු හරි නැති වෙන්න පුළුවන් මේ වෙලාවේ. ඒ වගේම තව කෙනෙකුගේ කුසලාන දරා ගන්න ඔබ ඔවුන් සමග සිටිනවාද? මේ ශුද්ධ සතිය අපි උත්සාහ කරමු එකිනෙකාගේ කුසලාන එකිනෙකාගේ බාර දරා ගන්න. දෙවියන් වහන්සේ අපට කතා කරනවා මේ ශුද්ධ සතියේදී එකිනෙකාගේ බර දරාගෙන එකිනෙකාව දරාගෙන යන පිණිස උන්වහන්සේ අපට දෙන කැඳවීමට අපි ආවනත වෙලා තිබෙනවාද? ඉතින් ප්‍රේමවන්තේනි මම ඔබට ආරාධනා කරන්න කැමතියි මේ ශුද්ධ සතියේදී ඔබ ගමන් කරනකොට
දෙවියන් වහන්සේගේ ඒ කැඳවීමට මඟුකාරයන් වෙන්න. මඟුකාරයන් වයි. උන්වහන්සේ අපව කැඳවනවා. ඊවැගේම අපි මෙතන දකින්න දේ තමයි උන්වහන්සේ කියන ඔබ පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදිව සිට යාඥා කරන්න. දෙවන්තේනි මේක මේ කාලේ අපිට පරීක්ෂාවන් බොහෝමයක් තුලින් ගමන් කරන්න අපිට සිදුවෙමින් පවතින කාලයක තමයි ඔබ හා මම අප සියලු දෙනා එක්ක ජීවත් වෙන්නේ. එසා පරීක්ෂාවන් බොහෝමයක් තියෙන්න පුළුවන්. හැබැයි පරීක්ෂාවට නොවැටෙන පිණිස පරීක්ෂාවන් තුලින් ගමන් කරමින් ඒවට නොවැටී අපේ ජීවිතය රඳවා ගන්න කොහොමද කියන එක ගැන අපි කල්පනා කළ යුතුයි. උන්වහන්සේ කියනවා ඔබේ හිත කැමැති නමුත් ඔබේ ගත දුබලයි. සමහරක් වෙලාවට අපි හිතින් හිතනවා වෙන්න පුළුවන්. අපි මේ පරීක්ෂාවෙන් මිදෙන්න අවශ්‍යයි කියන. හැබැයි අපි හදවත දුර්වල නම් හදවත තුල දෙවියන් වහන්සේ දිලා තියෙන ස්ථානය නොමැතිනම් විශුද්ධ සත්‍යයේදී අපි උත්සාහ කරමු. උන්වහන්සේගේ කරුණාව තුල අපේ හදවත එවැගේම අපේ ගත මේ සියලු දේ දෙවියන් වහන්සේට දෙන්න. එවැගේම අපි යාඥා කරමු. උන්වහන්සේ අපිව මේ ශුද්ධ සත්‍යයේදී විතරක් නෙමෙයි එළබෙන හැම කාලයකදීම දෙවියන් වහන්සේට විශ්වාසවන්තව ජීවත් වෙන්න. ඉතින් ප්‍රේමවන්තේනි අපි යාඥා කරමු දෙවියන් වහන්සේගෙන් ඉල්ලමු මේ සතිය තුළ දෙවියන් වහන්සේගේ ආශිර්වාද තුළ ගමන් කරන්න. එවැගේම මේ එළබෙන ශුද්ධ සත්‍යයේදී අපි අලුතෙන් බාර වෙමු. මම ඔබට ආරාධනා කරන්න කැමතියි ඔබ යාඥා කරන්න දෙවියන් වහන්සේගේ කරුණාව තුළ. එවැගේම ඔබ ඉල්ලන්න මේ ශුද්ධ සතියේදී උන්වහන්සේ තුල අවදීන් ජීවත් වෙන්න. එවැගේම අවදී ජීවත් වෙලා ඔබේ කුසලාන දෙවියන් වහන්සේට දෙන්න. එවැගේම ඉල්ලන්න ස්වාමින් වහන්සේගෙන් ඔබ ගාව තිබෙන කුසලාන මොනවාද? ඒවට දෙවියන් වහන්සේගෙන් ලබාගත යුතු ආදරය රැකවරණය උන්වහන්සේගෙන් ඉල්ලන්න. ඒවා ඉවත් කරගත යුතු විදිය ගැන ඔබ කෙනෙක් දැක්කා කල්පනා කරන්න. එහෙම නැත්නම් ඔබ නිදාගෙන ඉන්නවාද? අවදි වෙන්න. ඔබ ඉන්නව තැනින් නැගිටින්න. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුල ජීවත් වෙන්න මේ කාලයේදී මේ ශුද්ධ සතියේදී දෙවියන් වහන්සේ ඔබට මට සියලු දෙනාට ආශිර්වාද කොට මඟ පෙන්වන සේක්වා. ඔබ හැමදේම ජේසුස් කෙරෙහි. ආමේන්.